අලුත් අවුරුදු විශේෂාංගයෙන් දැන් අපි කතා කරන්නේ අවුරුදු ජන ක්‍රීඩාවක් වන පංචකෙලිය පිළිබඳව. පැරණි විශ්වාසය වන්නේ මෙරටින් රැගෙන ගිය 12,000ක පිරිස රැගෙනීමට ඉන්දියාවට ගිය ගජපා රජු සොලි රටින් තවත් 12,000ක පිරිසක් සමග පැමිණි අවස්ථාවේදී එරට මිනිසුන්ගෙන් පංචකෙලිය මෙරටට සම්ප්‍රාප්ත වෙන්නට ඇති බව. අදටත් ගැමියන්ගේ විශ්වාසය වන්නේ දේව සංකල්පයක් වූ පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය පංචකෙලියෙන් තමන්ට ලැබෙන බවයි. මෙහිදී දෙදිනෙකුට හෝ කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැකි. මෙහි ක්‍රීඩකයන් පරණ ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතුයි. පංචලෑල්ලේ ක්‍රීඩාව සඳහා පිවිසීමට පංචයක් හෙවත් ඔණ්ඩුවක් ලැබිය යුතුයි. ඔණ්ඩු යනු බෙල්ලන් එකෙක් උඩුකුරුව පිහිටීම. සියල්ලම උඩුකුරුව පෙරලීම සිරිමල විදිහට හැඳින්වෙනවා. එවිට ක්‍රීඩකයාට කිසිදු අයකණනක් ලැබෙන්නේ නැහැ. පංචපෙතේ අවසාන කොටුව ජලයේ විදිහටයි හඳුන්වන්නේ. ජලයෙන් ඉත්තන් ගොඩ වෙන්නට නම් මේ ඔණ්ඩුවක් ලැබිය යුතුයි. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට හෝ ක්‍රීඩකයාට පංචකෙලියේ ජය හිමි වෙනවා.